अस्सलामु अलैकुम वरहमतुल्लाहि वबरकातुहु ओब समट सामय उदावेवा हितवत सहोदर सहोदरीनि एलबडगम इस्लामीय आयतने मगिन संविधानय करन लद सामय हा साजीवन वेडसटान वेनुवेन अपि ओब सम सादरयेन पिलिगन्नो मेम वेडसटहने अरमुन मोकद्द कियन एक अप ओब समट प्रश्नयक वन्नट पुलुवन मुलिन्म मा එය පැහැදිලි කරන්න අපි විවිධ ජාතීන් ජීවත් වන රටක සමගියන් හා සහජීවනයන් ජීවත් විය යුතුයි එකී සහජීවනය ගොඩනගන්නට විවිධ පාර්ශවයන් විවිධ වැටසටහන් දියත් කරනවා නමුත් ශක්තිමත් සහජීවනයක් ගොඩනගිය හැකි වන්නේ අප එකිනෙකා අවබෝධ කර ගැනීම තුළින් අවබෝධය ලැබෙන විට අපට අනුන්ගේ මත ඉවසාගත හැකි වෙනවා අනුන්ගේ අදහස් උදහස් වලට ගරු කරන්නට හැකියාව ලැබෙනවා ඒ තුලින් තමයි ශක්තිමත් සහජීවනයක් ගොඩනගාගත හැකිවන්නේ අද දින අපගේ වැඩසටහනේ තේමාව ලෙස අපි තෝරාගන්නේ මොහොම්මද් නබිතුමාගේ දූත පණිවුඩය යන මාතෘකාවයි එය හේතුව ලෝක පුරා ජීවත් වන ජනතාව කෝටි 200ක පමණ ජනතාවකින් අනුගමනය කරන්නේ මොහොම්මද් තුමාණන්ය එතරම් ජනතාවක් අනුගමනය කරන ආධ්‍යාත්මික නායකත්වය මෙලොවට ලබා දුන් පණිවුඩය කුමක්ද කියන එක දැනුවත් කිරීම අපගේ වගකීමයි සලකනවා එමෙන්ම මා වර්තමාන ලොව පුරා මුස්ලිම් ජනතාවගේ ක්‍රියාකලාපයේ ඇසිරීම රටාවලට මඟ පෙන්වා ඇත්තේ නබි නායකතුමාණන්ගේ ඉගැන්වීමද මුස්ලිම් ජනතාව ප්‍රචණ්ඩ කාර්යයෙන් යොමු කර ඇත්තේ නම් නබි නායකම් තුමාණන්ගේ හඳුන්වා දුන් සුද්ධ වූ අල් කුර්ආනයේද යනාදී වශයෙන් විවිධ සැක සංකාවන් මුලින්ම මුස්ලිම් නොවන ඔබ තුළට පවතිනවා ඇති නමුත් එය සැබෑවක්ද නැද්ද කියන කාරණාව පැහැදිලි කරන්නටයි මෙම තේමාව අපි තෝරාගත්තේ වැඩසටහන පවත්වන්නේ මේ තේමාව සම්බන්ධව ඉස්ලාම් ධර්ම ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමටත් ඒ සම්බන්ධව හෝ වෙනත් යම් කාරණාව සම්බන්ධව ඔබේ සිතේ පවතින ගැටළු වලට පිළිතුරු සැපෙමි. ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරන්නේ වාණිජවේදී, නීතිවේදී, මනෝවිද්‍යාව හා උපදේශන පිළිබඳව ඩිප්ලෝමාධාරී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රපති උපාධි පාදමාලා හදාරන රාසික් රෆියුඩී සහෝදරයාටයි මා ඔබ වෙත තව දැනුවත් කිරීමක් කරන්න කැමැති මෙතුමාගේ දේශනය ආරම්භ වූ පසු ඔබ සියලු දෙනාටම එක එක් ප්‍රශ්නයක් ඔබට ඕනෑම ඔබ හිතන ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නයට උත්තර ලබා දුන්නට පසු නැවත අනිත් අයටත් ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් එතුමා ඔබට උත්තර ආපහු ලබා දෙනවා කියලා මම ඔබට දැනුවත් කර සිටි. අස්සලාමු අලයිකුම් ඔබ සැමට සාමය උදාවේවා. එළබඩගම ඉස්ලාමීය ආයතනය මගින් සංවිධානය කරන ලද සාමයික සහජීවන වැඩසටහනට සහභාගී වී සිටින ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මෙවන් වූ වැඩසටහනක් පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ අපි ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් බහු ආගමික හා සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍රයන් අනුගමනය කරන ජනතාවක් වශයෙන් විවිධ ජාතීන් ජීවත් වන රටක් වශයෙන් අපි ශක්තිමත් සහජීවනයක් අප අතර ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එම අවශ්‍යතාව නිවැරදි පරිදි අවබෝධ කරගෙන එම අවශ්‍යතාවය සඳහා නිවැරදි විසඳුම් ලබා දීම සඳහා එනම් සැබෑ ශක්තිමත් සහජීවනයක් ගොඩනැගීම සඳහා අපට මෙවන් වූ වැඩසටහන් අරහා එකිනෙකා අවබෝධ කර ගැනීමේ සමාජ කාර්යයක් සිද්ධ කර ගැනීමට සිදුවනවා. අවබෝධය අපි කෙතරම් දුරට වර්ධනය කර ගන්නවාද එතරම් දුරට අප අතර කිට්ටු වීමක් සමීපභාවයක් ඇති වෙනවා. ඒ සමීපභාවය වර්ධනය වන විට ජාතීන් වශයෙන් අපි බේද වී සිටියත් ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් එකම තලයක සිටගත හැකි
එකට අත්වැල් බැඳගත හැකි හැකියාවක් අපට ලැබෙන නිසා මුස්ලිම් වරුන් වශයෙන් අපි මේ රට තුල සහස්‍රයක කාලයක් ජීවත් වන ඒ ඉතිහාස කාලයේදී මෙම රටේ සංස්කෘතියට මෙම රටේ බහු ආගමික සමාජයට අප සමග ඇති කරගත හැකි සබඳතාවන් කුමක්ද කියන කාරණාවත් අපි අවබෝධ කරගෙන අපි සියලු දෙනාම එකමවකගේ දුවා දරුවන් මෙන් ජීවත් විය යුතු සැබෑ වාතාවරණයක් ගොඩනැගීම තමයි අපගේ එකම බලාපොරොත්තු වන්නේ. ඒ සඳහා ඉස්ලාම් දහම පිළිබඳව නබිනායක තුමාණන්ගේ දූත පණිවිඩය පිළිබඳව මුස්ලිම් ජනතාව වශයෙන් අපි දරන ස්ථාවරය කුමක්ද කියන කාරණාව පැහැදිලි කර දීම අපගේ යුතුකමක් වනවා. බොහෝ විට මෙම සමාජ කර්තව්‍ය මුස්ලිම් ජන සමාජය විසින් සිදු කිරීමේ අඩු ප්‍රවණතාවයක් දකිනවා. මේ නිසාම ජාතීන් අතර විරසකයක් ඇතිවීමටත් මේ හේතුවක් වන්නට පුළුවන්. එම අඩුපාඩුව මකා දැමීමේ අරමුණෙනුත් මෙම වැඩසටහන අපි දියත් කරනවා. වෙන කිසිදු ලෞකික හෝ ආගමික හෝ යටි අරමුණක් හෝ නොමැතිව විවෘතව විනිවිදභාවයෙන් මෙම වැඩසටහන අපි සද්භාවයෙන්ම පවත්වනයි කියන කාරණාවත් ඔබට ප්‍රකාශ කරමින් මාගේ හැඳින්වීමේ කතාව වෙත මා ප්‍රවේශ වෙනවා. අප අද වැඩසටහනට තේමාව කරගත්තේ මොහම්මද් නබිතුමාණන්ගේ දූත පණිවිඩය කියන තේමාව. මෙම ප්‍රස්තුතය ගත්තහම නබිනායක චරිතය පිළිබඳව අපි සාමාන්‍යයෙන් මුස්ලිම් නොවන ජනතාව වශයෙන් යම් යම් කරුණු කාරණා අසා තිබෙන්නට පුළුවන්. නමුත් වර්තමාන ලෝක ජනගහණයෙන් කෝටි 200ක ජනසංඛ්‍යාවක් කෝටි 800ක සමස්ත ජනසංඛ්‍යාවෙන් හරියටම අතරින් එකකට ආසන්න ජනකායක් මොහම්මද් නබිතුමාණන්ව අනුගමනය කරන ජනතාවක් වශයෙන් ලෝපුරා රටවල් වල ජීවත් වෙමින් සිටිනවා. නමුත් අද බහුලව විවේචනයට බඳුන්වන ශාස්ත්‍රූවරුන් වක්තෘවරුන් ආධ්‍යාත්මික නායකවරුන් අතර මොහම්මද් නබිතුමාමත් ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රූවරයෙක් වශයෙන් පැවතීම අපි සියලු දෙනාම වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා අපි දකින්නට පුළුවන්. නමුත් සත්‍ය වශයෙන්ම එවන් වූ විවේචනයකට බඳුන් වූ චරිතයක් ලෙස නබිනායක තුමාණන් ජීවත් වුණාද? එසේ නැත්නම් යථාර්ථයට අපි වටහාගෙන තිබෙන මේ ප්‍රායෝගික ජීවිතයේ අපි දකින ඒ කරුණුවලට පරිබාහිරව නබිනායක තුමාණන් පිළිබඳව යම් කිසි විස්තරයක් නැත්නම් කතා වෘත්තියක් තිබෙනවද කියන එක අපි සියලු දෙනාම අවබෝධ කරගත යුතුයි. සාමාන්‍ය නබිනායක තුමාණන් පිළිබඳව එතුමාණන් මුස්ලිම් ජනතාව වශයෙන් අපි විශ්වාස කරන්නේ සර්වබලධාරී දෙවියන්ගේ අවසාන වක්තෘවරයාණන් වශයෙන්. එතුමාණන්ගේ ඉතිහාසය සැබවින්ම සිංහල භාෂාව කතා කරන ජනතාවට නිසි පරිදි ලබා නොදීම මුස්ලිම් ජනතාවගේ අඩුපාඩුවක් දුර්වලකමක් වශයෙන් මා පුද්ගලිකව විශ්වාස කරනවා. එතරම් වූ සුන්දර චරිතාපදානයක් සහිත නබිනායක තුමාණන් අඩු මට්ටමින් සමාජගත වී විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සමාජය තුළ එතුමාණන්ගේ චරිතය පිළිබඳව විකෘති සහගත තොරතුරු පැතිරී තිබෙනවා මිස එතුමාණන්ගේ අභ්‍යන්තර ආ බාහිර ජීවිත කතාව තුළ පවතින යම් යම් වටිනා විස්තර සමාජගත නොවීම නිසාම එතුමාණන් දැඩි ලෙස විවේචනයට බඳුන් වෙමින් සිටින එකත් මෙහිදී මතක් කර දිය යුතුයි. නබිනායක තුමාණන් ක්‍රිස්තු වර්ෂ 571 වන වර්ෂයේදී වර්තමාන සෞදි අරාබියේ මක්කම නැමැති නගරයේ උපත ලැබූ කෙනෙක්. එතුමාණන් උපත ලැබීමට පෙර ආතුවම එතුමාණන්ගේ පියා අබ්දුල්ලා කියන පුද්ගලයා මරණයට පත්වෙනවා. එතුමාණන් උපත ලැබී වසර කිහිපයකින්ම එතුමාණන්ගේ ආදරණීය මෑණියන් වන ආමිනාතුමියත් අබාහ ප්‍රාප්ත වෙනවා. පසුව තමන්ගේ පවුල් පරිසරය තමන්ගේ ළමා කාලය ළමා අවධිය පවුලේ ඥාතීන් සමග ගත කරමින් ඒ සමාජය තුළ අරාබිකරේ අරාබි ජාතිකයෙක් වශයෙන් හැදී වැඩි එතුමාණන් තරුණ වියට පත්වෙනවා. කුඩා කලේ එතුමාණන්ව භාරකාරත්වයට ගත්තේ එතුමාණන්ගේ සුළුපියා වශයෙන් හඳුන්වනු ලබන අබූ තාලිබ් කියන පුද්ගලයා. ඊට කලින් එතුමාගේ සීයා වන අබ්දුල් මුත්තලිබ්, ඊට පසුව අබූ තාලිබ් කියන සුළුපියා,
අතර එතුමාණන් හැදී වැඩුණා යමක් කමක් අවබෝධ කරගන්න වයස වෙන විට එතුමාණන් වෙළඳ ව්‍යාපාර සඳහා යොමු වෙනවා බොහෝ දුරට එතුමාණන් තම රැකියාව වශයෙන් සිදු කරේ පසු වර්ගයේ සත්වයින් එළු ඔටු ගව ආදී සත්වයින් බැටළු ආදී සත්වයින් රැක බලාගෙන ජීවත් වීමේ ගොපළු ජීවිතයක් එම ජීවිතයත් සමග එතුමාණන් කුඩා ප්‍රමාණයේ ප්‍රදේශවලට සංචාරය කරමින් වෙළඳ ව්‍යාපාරික කටයුතු වලට එතුමාණන් නැඹුරු වුණා තම 25 වන වියේදී එතුමාණන් වෙළඳ ව්‍යාපාරික කටයුතු වල වඩාත් ජනප්‍රියත්වයක් දරූ වඩාත් ප්‍රවීණත්වයක් දරූ ඒ අරාබි කරේ කාන්තාවක් වශයෙන් ජීවත් වුණු නබිනායක තුමාණන් තමන්ගේ ප්‍රථම විවාහය කරගන්න අවස්ථාවේදී ඒවන විටත් දෙවතාවක් වැඳ බුභාවයට පත් වී සිටි සුප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරිකාවක් වශයෙන් සිටි ඛතීජා රලියල්ලාහු අන්හා තුමිය කියන කාන්තාව නබිනායක තුමාණන් විවාහ කරගන්නවා එතුමාණන්ට වඩා වයස අවුරුදු 15කින් වැඩි මහල් කාන්තාවක් තමයි ප්‍රථම විවාහය වශයෙන් සිද්ධ කරගත්තේ ඒ කාන්තාවේ සමාජය තුල ධනවත් කාන්තාවක් වශයෙන් සිටි නිසා නබිනායක තුමාණන්ගේ විවාහ ඒ සරණ පාවා ගැනීම තුලිනුත් එතුමාණන් තම ජීවිතේ ආර්ථිකයේ වශයෙන් යම්කිසි ස්වයංපෝෂිත මට්ටමකට පත් වෙනවා කුඩා කලෙදී අනත් දරුවෙක් වශයෙන් ඇදී වැඩුණත් තුරුණු විය වෙන විට ස්වයංපෝෂිත ආර්ථික වටපිටාවක් සහිත ධනවත් පුද්ගලයෙක් බවට නබිනායක තුමාණන් පත් වෙනවා ඒ පිළිබඳව පරිසුද්ධ වූ අල් කුර්ආනයේ පවසන විට අබිනායක තුමාණන්ව පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී බව ජදක ආයිලන් ෆාග්නා නබිවරය අපි ඔබව දරිද්‍රතාවෙන් පෙළෙනු කෙනෙකු ලෙස දුටුවා ෆාග්නා ඔබව ස්වයංපෝෂිත තත්වයට පත් කළා කියලා සර්වබලධාරී දෙවියන් ප්‍රකාශ කරන වැකිය සුදු කුර්ආනයේ පවතිනවා පසුව නබිනායක තුමාණන් තම වයස අවුරුදු 40 දක්වාම එම සමාජය තුල සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් වශයෙන් ජීවත් වෙමින් සිටියා නමුත් ඒ සමාජයේ පැවති විවිධ අක්‍රමිකතාවන් වංචා දූෂණ පාප කර්ම වැරදි ක්‍රියාවන් වලින් ස්වේච්ඡාවෙන්ම මිදී කටයුතු කළා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව එම සමාජයේ පැවති පරිහානි කර තත්වෙන් ඉවත් වෙලා ජීවත් වුණා එසේ ජීවත් වන අවස්ථාවේදී නබිනායක තුමාණන්ගේ වයස 40 වන විට එතුමාණන්ව ධර්ම දූතයෙක් වශයෙන් සර්වබලධාරී දෙවියන් පත්කලාය කියන කාරණාව එතුමාණන්ට සැලකරනු ලබනවා තමන්ගේ වයස අවුරුදු 36 සිට 40 දක්වා නබිනායකතුමා ජීවත් වුණු මක්කම කියන ඒ නගරයේ එතුමාණන්ගේ නිවසට යාබදව පිහිටි අතිවිශාල කන්දක් ජබලුන් නූර් කියන කන්ද කියලා ඒ කන්දට නමක් තිබෙනවා ඒ කන්දේ උසම ස්ථානයේ උච්චතම ස්ථානයේ හිරා කියලා ලෙනක් තිබුණා ඒ ලෙන තුල නබිනායකතුමාණන් හුදෙකලා වන්නට පටන් ගන්නවා ඒ සමාජ පරිහානිය දැකලා අපි මේ කතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස ගැන ලෝකයේම අඳුරුම යුගයේ වශයෙන් පැවතින යුගයක් තමයි ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස. එම කාල වකවානුවේදී සමාජ පරිහානියෙන් මේ සමාජය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අරමුණක් නබිනායක තුමාණන් සතුව තිබුණා. නමුත් ඒ සඳහා මඟ පෙන්වීම කුමක්ද? ඒ දියත් කළ යුත්තේ කෙසේද කියන කාරණාව එතුමාණන්ට නිසි පරිදි අවබෝධයක් නොමැති නිසා එතුමාණන් සමාජයෙන් ඉවත් වෙලා හුදකලා වන්නට පටන් ගන්නවා යම්තාක් දුරට භාවනාවක යෙදෙන්නට එතුමාණන් පටන් ගන්නවා. ඒ තමන්ගේ ස්වකීය භාවනාව තුළින් එතුමාණන් මේ ලෝකයා පිළිබඳව අවබෝධ කරගන්නට උත්සාහයක් දරනවා. නමුත් එතුමාණන්ට නිවැරදි මඟ පෙන්වීමක් ලැබෙන්නේ නැහැ. 40 වන වයසේදී එතුමාණන්ට ප්‍රඥාව පහළ වීමක් සිදු වෙනවායි කියලා තමයි ඉස්ලාමීය සම්ප්‍රදාය තුල අපි විශ්වාස කරන්නේ. එතුමාණන්ම සොයාගත්තු සත්‍යයක් වශයෙන් නෙමෙයි අපි කියන්නේ. සර්වබලධාරී දෙවියන් එතුමාණන් වක්තෘවරයෙක් වශයෙන් තෝරාගෙන එතුමාණන්ට දේව පණිවිඩ පහළ කරනවා. මේ සමාජයේ තියෙන පරිහානකර තත්වය නිවැරදි කරලා සමාජ සංශෝධනය ඇති කරවලා මේ සමාජයේ නිවැරදි මාර්ගකට යොමු කරන්න කියලා තමන්ව වක්තෘවරයෙක් වශයෙන් තෝරාගත්තයි කියන පණිවිඩය පහළ වෙනවා. නබිනායකතුමාණන්ට එවකටත් දන්නේ නැහැ තමන් වක්තෘවරයෙක්ද වක්තෘවරයෙක් කියන්නේ මොකක්ද වක්තෘ භාවය කියන්නේ මොකක්ද දේව පණිවිඩ කියන්නේ මොකක්ද ධර්ම ග්‍රන්ථය කියන්නේ මොකක්ද ඇදහිල්ල කියන්නේ මොකක්ද කියන එක නබිනායකතුමාණන් දැනුවත් වෙලා හිටියේ නැහැ. නමුත් ඒ කාල වකවානුවේදී නබිනායකතුමාණන් වක්තෘවරයෙක් වීමට පෙරම නබිනායකතුමාණන්ට ආසන්න සමාජයේ ජීවත් වුණු ජනතාව යුදෙව් ජාතිකයන් ක්‍රිස්තියානි භක්තිකයන් ජීවත් වුණා. ඒ ජනතාව අතර මතයක් තිබුණා
සර්ව බලධාරී දෙවියන් පිළිබඳව ස්වාමීන් වහන්සේ පිළිබඳව ඇදහිල්ල ස්වාමීන් වහන්සේගෙන් මිනිස්යන්ට දේව පණිවිඩ 15 වීම පිළිබඳ ඇදහිල්ල ඒ වගේම වක්තෘභාවයේ පිළිබඳ විශ්වාසය ඒ ක්‍රිස්තියානි හා යුදෙව් සමාජය තුළ පැවතුණා ඒ අනුව තමන්ට සිදුවුනේ කුමක්ද කියන කාරණාව එවකට ක්‍රිස්තියානි පූජකවරයෙක් වශයෙන් සිටි එතුමාණන්ගේ නබිනායකතුමාණන්ගේ ඥාතිවරයෙක් වෙත යොමු වෙලා මේ තමන්ට සිදුවුනේ මොකක්ද තමන්ට ඇත්තටම වක්තෘභාවයක් ලැබුණද මේ සිදුණු తత్వය තමන්ට ප්‍රකාශ කරන්න කියලා පැහැදිලි කරන්න කියලා ඉල්ලා සිටීමේදී ඒ වරකා බින් නෞෆල් කියන පූජකවරයා ක්‍රිස්තියානි පූජකවරයා නබිනායකතුමාණන්ගේ භාර්යාවගේ ඥාතිවරයෙක් එතුමා පැහැදිලි කරලා දුන්නා මේ වක්තෘභාවයේ පිළිබඳව ඔබත් වක්තෘවරයෙක් වශයෙන් පත් වී තිබෙනවා ඔබට මෙම සමාජය තුළින් නොයෙකුත් දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙයි සමාජ සංශෝධන ක්‍රියාවලිය තුළ එතෙන් පටන් නබිනායකතුමාණන් ඒ වක්තෘභාවයේ පිළිබඳ අවබෝධයත් සමග එතුමාණන්ට පරිශුද්ධ වූ කුර්ආනයේ කියන පණිවිඩය 15 වීම අවබෝධ කරගන්නවා තමන්ගේ වයස 63 දක්වා වසර 23ක කාලයක් නබිනායකතුමාණන් තමන්ට දේව පණිවිඩ 15 වෙනවයි කියලා ප්‍රකාශ කරලා ඒ පණිවිඩ ටික සමාජගත කරන්නට පටන් ගත්තා මේ වසර 23ක කාලය තුළ නබිනායකතුමාණන්ට 15 වුණු ඒ පණිවිඩවල තමයි ඒ දූත පණිවිඩය තමයි සුද්ධ වූ කුර්ආනය කියලා මුස්ලිම් ජනතාව විශ්වාස කරන්නේ මේ පණිවිඩය තුළ එක් පුද්ගලයෙකු ඔහුගේ උපතේ සිට විපත දක්වා එක් පුද්ගලයෙකු අවදිවන සිට මොහොතේ සිට රාත්‍රියේ නිදා ගන්නා මොහොත දක්වා ඒ පුද්ගලයාගේ දෛනික කටයුතු වල ඒ වගේම සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු සිට රාජ්‍ය පාලන තන්ත්‍රයේ දක්වා සිද්ධ විය යුතු සියලුම ආකාරයේ මඟ පෙන්වීම් නබිනායකතුමාණන්ට පහළ වන්නට පටන් ගන්නවා අවස්ථානුකූලව ක්‍රමානුකූලව එක් එක් පණිවිඩ සමාජගත කරන්නට එතුමාණන් පටන් ගත්ත විවිධ විරෝධපෑම් විවිධ උද්ඝෝෂණ විවිධ එරෙහිවීම් විවිධ කරදර විවිධ තර්ජන ගර්ජන වලට එතුමාණන්ට මුහුණ දුන්න සාමාන්‍ය සෑම ශාස්ත්‍රවරයෙක්ම තම සත්‍ය පණිවිඩයේ සමාජගත කරනකොට මුහුණ දෙන ඒ දුක්කරම් කටළු සියල්ලකටම නබිනායකතුමාණන් මුහුණ දුන්නා මෙසේ නබිනායකතුමාණන් දුන්නු පණිවිඩේ ප්‍රධානත වශයෙන්ම දුන්නු පණිවිඩයක් තමයි සියලු දෙනාම අපි සියලුම ජනතාව සියලුම මිනිසයන් එක සමානයි කියන පණිවිඩය දේශනා කරන්න පටන් ගන්නවා නබිනායකතුමාණන් උපත ලබන්නේ අරාබිකරේ වංශවත් කුලයක් වශයෙන් සලකනු ලබු කුරේෂි කියන කුලේ කුරේෂි වංශයේ කුරේෂි ගෝත්‍රය කුරේෂි කුලය කියලා කිව්වම අරාබිකරේ උසස් කුලයක් වශයෙන් ඔහුන් සැලකුවා නමුත් නබිනායකතුමාණන් එම උසස් කුලය කියන මට්ටම පහත් කුලය කියන කුල ભેදය සම්පූර්ණයෙන්ම තුරන් විය යුතුයි කියන පණිවිඩය දේශනා කරන්නට පටන් ගන්නවා ඒ පණිවිඩය එතුමාණන් දේශනා කරන්නේ කුල ભેදය නැහැ සියලුම මිනිසයන් එක සමානයි අප සියලු දෙනාම දෙවියන් විසින් නිර්මාණය කරනු ලැබූ අය අපි සියලු දෙනාම දෙවියන්ගේ නිර්මාණ වශයෙන් සිටින අය ਸਰව බලධාරී දෙවියන්ගේ මැවුම් කරුවන්ගේ මැවීමක් වශයෙන් අපි සියලු දෙනාම සිටින නිසා අපි සියලු දෙනාගේම මවහා පියක් එකම එක් කෙනෙකු වන නිසා එකම එක් යුවලක් පමණක් වන නිසා ආදම් ඒව කියන ඒ යුවල පමණයි අපි සියලු දෙනාගේම දෙමාපියන් එම නිසා අපි සියලු දෙනාම එකමවකගේ දුවා දරුවන් මෙන් එක සමාන තලයක සිටනවා කළු සුදු කියලා පාට වර්ණයක් නැහැ ඒ වගේම භාෂාමය වශයෙන් අපි වෙනස් වන්නට බෑ අපි වෙනස් වුණත් භාෂාවක් තිබෙන්නේ sannivedana මාධ්‍යයක් වශයෙන් පමණයි භාෂාවකින් උසස් පහත් වන්නට බෑ කළු සුදු වර්ණයෙන් උසස් පහත් වන්නට බෑ දරිද්‍රතාවෙන් පන්ති ભેදයෙන් අපි උසස් පහත් වන්නට බෑ කියන සමානාත්මතාවය එතුමාණන් සමාජගත කරා මේ සමානාත්මතාවය ප්‍රකාශ කරන විට නබිනායකතුමාණන් එක දෙවි කෙනෙක් පිළිබඳව සංකල්ප ඉදිරිපත් කරලා තමයි සමානාත්මතාවයත් පිහිටුවන්නේ ඒ අවස්ථාවේදී සමාජයේ නැගුණු විරෝධය තමයි ඒකදේව සංකල්පය ප්‍රතික්ෂේප කරනවත් එක්කම සමාජයේ උසස් පහත්කම තුරන් කිරීම ප්‍රතික්ෂේප කරා අපි උසස් පහත් ජාතීන් වශයෙන් ජීවත් විය යුතුයි කියන එක අරාබිකරේ ජනතාව අවධාරණය කරන්න පටන් ගත්තා මේක නබිනායකතුමාණන් මෙවැනි වූ ප්‍රතිපත්තියක් සමාජගත කරේ ਸਰව බලධාරී දෙවියන්ගේ නිර්මාණ වශයෙන් මේ සියලු ලෝකයේ සිටින සියලුම නිර්මාණ හඳුන්වා දුන්නේ කවරනම් පරමාර්ථයක් නිසාද එතුමාණන් යම්කිසි ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් තමන්ගේ බල පරාක්‍රමයේ සමාජය තුළ ස්ථාපිත කිරීමේ යටි අරමුණක් නිසාද එසේ නැත්නම් එතුමාණන් ධන සම්පතෙන්
ආධ්‍යාත්මික නායකවරු සාමාන්‍ය පොදු සිවිල් පුරවැසියන්ගේ ආර්ථිකයේ සූරාකමින් ජීවත්වන ආර්ථික කුලී ඝාතකයින් වශයෙන් කටයුතු කරන සමාජ තත්ත්වයක් තුළ තමනුත් සමාජයේ සාමාන්‍ය මිනිසාගේ ධන සම්පත්තිය උදුරාගෙන සුඛෝපභෝගී ජීවිතයක් ජීවිතයකින් වැජඹෙන්නට අවශ්‍ය නිසාද එසේ නැත්නම් තමන්ට කීර්තියක් ප්‍රසිද්ධියක් තමන් පිළිබඳව සමාජ වර්ණනාවක් ඇති කර ගැනීම සඳහා එතුමාන්ට අරමුණක් තිබුණාද මේ ආදී කරුණු පිළිබඳවත් අපි යම් කිසි ආකාරයක විග්‍රහයක යෙදිය යුතුයි නබිනායක තුමාණන් මා කලින් පැවසුවාසේ එතුමාණන් වක්තෘභාවයට පත්වන විට සමාජයේම ධනවතෙක් වශයෙන් සිටියා එතුමාණන් විවාහ කරගත්තේ සමාජයේම ධන කුවේරියක් වශයෙන් කටයුතු කරපු කදීජා රලියල්ලාහු අන්හා තුමියව ඒ නිසා ධන සම්පත රැස් කර ගැනීමේ අරමුණක් එතුමාණන් සතුව තිබුණේ නැහැ එතුමාණන් වක්තෘභාවයට පත් වුණාට පස්සේ තමන්ගේ සියලුම ධන සම්පත් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය අදහන තමන්ව විශ්වාස කරන තමන් වෙත සරණපතන තමන් වෙත රක්ෂස්ථාන සොයන සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වියදම් කළ යුතු බලකිරීමකට නබිනායකතුමාණන් යටත් වෙනවා ධන සම්පන්තිය උදුරා ගැනීමේ යටි අරමුණක් නිසා එතුමාණන් එවැනි පණිවිඩයක් ප්‍රකාශ කරේ නැහැ එතුමාණන් වක්තෘවරයෙක් වුණාට පස්සේ එතුමාණන්ගේ 53 වන වයසේදී උපන් බිමෙන් මුළු සමාජයේම එතුමාණන් හා එතුමාණන් අනුගමනය කළ ජනතාව නෙරපා දමනවා මේ මක්කම නුවරේ ඔබට ජීවත් වන්නට බෑ ඔබ අනිවාර්යයෙන්ම මෙම නගරයෙන් ඉවත් විය යුතුයි නෙරපා දමනු ලබනවා එසේ නැත්නම් ඔබතුමන්ව ඝාතනය කරනවායි කියලා මරණ තර්ජන ඉදිරිපත් වුණා 53 වන වියේදී එතුමාණන් මදීනාව කියලා යාබද පිහිටි කිලෝමීටර 100ක ආසන්න දුරකින් පිහිටි මදීනාව කියන නුවරට නිෂ්ක්‍රමණය වුණා නිෂ්ක්‍රමණය වෙන එම මදීනා නුවරේ සිටි ජනතාව නබිනායකතුමාණන්ව ඉස්මත්ෙන් පිළිගෙන ඒ මදීනා නුවර ඒ කාලේ ඒව තිබුණේ නුවර වශයෙන් නෙවෙයි රටවල් වශයෙන් වෙනම රාජධානි වශයෙන් අද වර්තමානයේ සෞදි අරාබිය කියලා එක්සේසත් වෙලා තිබෙනවා අප රට තුල රූනි පීටි මායා වශයෙන් විවිධ රාජධානි පැවතිලා ඒව එක්සේසත් උනාසේ සෞදි අරාබියාවත් පසු කාලිනව එක්සේසත් වෙනවා ඒ මදීනාව කියන රටේ ජනපතිවරයා වශයෙන් රාජ්‍ය නායකයා වශයෙන් නබිනායකතුමාණන්ව පත් කරලා එතුමාණන් ගෞරව කොට දක්වලා සම්පූර්ණ පාලන බල අධිකාරියම එතුමාණන්ට ලබා දුන්නා. ඒගොල්ලෝ ලබා දුන්නේ නබිනායකතුමාණන්ගේ දූත පණිවිඩය පිළිගත්තු නිසා. නමුත් උපන් බිමෙන් නෙරපා දමනු ලබන තත්වයක්. මදීනාව නුවරට ගියාට පස්සේ එතන වෙනම රජයක් පිහිටුවා ගත්තට පසුවත් නබිනායකතුමාණන්ට මක්කා වැසියන්ගෙන් විවිධ සතුරු ආක්‍රමණවලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. මදීනා නුවර විවිධ අවස්ථාවලදී වටලනු ලැබුවා. විවිධ යුද අවස්ථාවන් ඇති වුණා. විවිධ යුද්ධ වසරකට යුද්ධ දෙකකට පමණ මුහුණ දී යුතු තත්ත්වයක්. නබිනායකතුමාණන් වටේ සිටි සියලුම නබිනායකතුමාණන්ට විරෝධය පෑ ජනතාව විසින් සිදු කරනු ලැබුණා. තමන්ව විශ්වාස කර බාර දුන්න රජය ආරක්ෂා කළ යුතුයි. තමන්ව අදහන ජනතාවත් ආරක්ෂා කළ යුතුයි. රටේ ජනපතිවරයා වශයෙන් එවැගේම ආධ්‍යාත්මික නායකයා වශයෙන් සේනාධිනායකයා වශයෙන් සියලුම තනතුරු දරන්න ඕන එකම චරිතයකට විවිධ තනතුරු පැවරිලා ඒ සියල්ලක්ම ආරක්ෂා කිරීමේ ඒ වගකීමක් ඇතුව නබිනායකතුමාණන් ඒ සතුරු ආක්‍රමණවලින් මදීනා වැසියන්ව ආරක්ෂා කිරීම සඳහා පෙරලා පහර දීමට එතුමාණන්ට රටක් වශයෙන් සිද්ධ වුණා රාජ්‍ය නායකයෙක් වශයෙන් සිද්ධ වුණා එවන් වූ තත්වයන් වලට මුහුණ දුන්නා වසරකට යුද්ධ දෙකක් කියන්නේ සාමාන්‍යයෙන් අපට අදාහ ගන්නට බැරි තත්වයක් එවන් වූ තත්වයක් තුලදී නබිනායකතුමාණන්ට සුද්ධ වූ කුරුවාණේ අරහා පහළ වුණු දේව පණිවිඩ අරහා රටේ සමාජයට ධන සම්පත්තියෙන් උපරිම ස්ථානයක් ඇති කෙරුවා ඒක පුද්ගල ආදායම් මට්ටම වැඩි කෙරුවා ධනවාදයට හා සමාජවාදයට මිශ්‍රිත ආර්ථික ක්‍රමයක් නබිනායකතුමාණන් විසින් හඳුන්වා දෙනු ලැබුවා පුද්ගලයෙකු තමන්ගේ ඉපැයීම සිද්ධ කරන්නට පුළුවන් ඒ මුදල් ආයෝජනය වෙනුවෙන් ලාභ උපයන්නටත් පුළුවන් ඒ වගේම තමන් උපයන ධනයෙන් දුගී දුප්පත් ජනතාව හා අවශ්‍යතාවලින් පෙළෙන ජනතාව කණ්ඩායම් 8ක් අඳුන්වා දීලා ඒ කණ්ඩායම් 8ට තමන්ම උපයන ආදායමෙන් 2%ක් බද්දක් වශයෙන් අය කරලා පොදු අරමුදලට ඒ බැර කරනු ලැබුවා. ඒ පොදු අරමුදලෙන් සමාජයේ සම්පූර්ණයෙන්ම ස්වම්පිවුසිත තත්වයකට පත් කර අද වනතුරු මැද පෙරදිග රටවල්වල ඉතාමත් ධනේ ස්වම්පෝෂිත මට්ටමක් පවතින්නේ නබිනායකතුමාණන් එදා දාපු පදනම නිසා පොලියෙන් තොර ආර්ථිකයක් මනුස්සත්වයේ පදනම් කරගත්තු ආර්ථිකයක් මිනිසුන්ගේ සූරාකම් වලට ලක් නොවන අර්ථ ක්‍රමයක් එවැගේම වෙළඳ ව්‍යාපාරික කටයුතු වල කිරුම් මිනුම් වල වංචා සහගත තත්ත්වයන් වලින් තොර
ව්‍යාපාර වාණිජ ගනුදෙනු සියල්ලක්ම සමීක්ෂණය කරන අධීක්ෂණය කරන රජයක් වශයෙන් නබිනායකතුමාණන් රජයක් පත් කරනවා මුල් කාලයේදී නබිනායකතුමාණන් මදීනාවට නිෂ්ක්‍රමණය වුණු කාලයේදී නබිනායකතුමාණන්ගේ අනුගාමිකෙක් මරණයට පත් වුණා නම් අපි අවසන් යාඥාව සිද්ධ කරන්න ඕන අවමංගල්‍ය කටයුත්ත සිද්ධ කරන්න ඕන ඒ සඳහා යම්කිසි දේහයක් අරගෙන ආව නම් ඒ දේහයට නබිනායකතුමාණන් අවසාන යාඥාව සිද්ධ කරන්නේ එම පුද්ගලයා මරණයට පත් පුද්ගලයා නයින් පෙළෙනවා නම් ඒ ණය පියවීමෙන් පසුයි මරණයට පත් වූ පුද්ගලයාගේ ඥාතීන් ඒ ණය පියවිය යුතුයි කියලා නබිනායකතුමාණන් නියමයක් කරා ණය බර කියන්නේ අපි කොච්චර ආධ්‍යාත්මයෙන් අපි පරිපෝෂණය වුණත් ආධ්‍යාත්මයෙන් අපි දියුණුවක් ලැබුවා අපි මරණයෙන් මතු ජීවිතයේදී ਸਰව බලධාරී දෙවියන් හමුවේ දිනකදී විනිශ්චය කරනු ලබනවා විභාග කරනු ලබනවා එම විභාග කරනු ලබන අවස්ථාවේදී මේ ලෞකික ජීවිතයේ අපි ජීවත් වුණු ජීවිතයේ පිළිබඳව අයවැය පිළිබඳව අපගේ ජීවිතයේ ලැබීම් හා ගෙවීම් පිළිබඳව අපි හැසිරුණු ආකාරය පිළිබඳව දෙවියන්ට වන්දි ගෙවන්නට සිද්ධ වෙනවා එම අවස්ථාවේදී ණය තුරුස් වලින් පෙළෙන පුද්ගලයෙකු තමන්ගේ ණය හිමියාට ණය පියවන තුරු ස්වර්ගස්ත වන්නට බැහැ කියලා නබිනායකතුමාණන් පැවසුවා ආධ්‍යාත්මයෙන් ඔබ පරිපූර්ණ වෙලා ඉන්නට පුළුවන් නමුත් මනුෂ්‍යයන්ගේ අයිතිවාසිකම් වලදී ඔබ යම්කිසි අඩුපාඩුවකින් පෙළෙනවා නම් ඒ අඩුපාඩු නොපියවා මරණින් මතු ජීවිතේ ජයග්‍රහණය ලබන්නට බැහැ කියන ඒ ස්ථාවරයේ ඉස්ලාම් තුලින් ප්‍රකාශ කරලා මේ ණය තුරුස් පියවන්නේ කවුද ඒ මරණයටපත් පුද්ගලයාගේ ඥාතීන් කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් එම මරණයටපත් කෙනාගේ ඒ දේහයට අවසාන ගෞරවය දැක්වීමේ යාඥාව වක්තෘවරයෙක් වශයෙන් මම ඉදිරිපත් වෙලා සිද්ධ කරන්න කියලා නබිනායකතුමාණන් නියමයක් පැනෙව්වා වහාම එවැනි අවස්ථාවේදී ඥාතීන් ඉදිරිපත් වෙලා ඒ අදාළ ණය ගනුදෙනු පියවන්නට උත්සාහ කරා උත්සාහ කෙරුවා ඒ සඳහා විවිධ කටයුතු සිද්ධ වුණා මේ මුල් අවස්ථාවේදී නබිනායකතුමාණන් අභාවයට එතුමාණන්ගේ අභාවයට සමීප කාල වකවානුවේදී ඉස්ලාමීය අධිරාජ්‍ය මේ ලෝකයේ තුනෙන් එකක භූමි භාගයක් පාලනය කරන පරිපාලනය කරන මට්ටමට ඉස්ලාමීය රජය ව්‍යාප්ත වුණා විවිධ ජාතීන් ඉස්ලාම් දහම කණ්ඩායම් වශයෙන් පිළිගන්නට පෙළඹුණා එම අවස්ථාවේදී ඒ පොදු අරමුදල සමාජවාදයේ මුල් කරගත්තු පොදු අරමුදල ඒ පොදු අරමුදල ශස්ත්‍රීයකමත් වුණා ආර්ථික මට්ටම ස්වයංපෝෂිත මට්ටමකට පත් වුණා එම අවස්ථාවේදී නබිනායකතුමාණන් කිව්වා ඔබගෙන් කවුරු වරි කෙනෙක් මරණයට පත් වුණා නම් ඒ මරණයට පත් වූ පුද්ගලයාගේ ණය රජයේ විසින් පියවනු ලබනවා ඒ පුද්ගලයා යම්කිසි දේපලක් අත්හැර ගියා නම් ඒ පුද්ගලයාගේ දේපල උරුමකරුවන්ට පැවරෙනවා ඔවුන් දේපල උරුම නීතිය අනුව ඒවා බෙදාගත යුතුයි කියලා නබිනායකතුමාණන් නියමයක් කරා ණය බාර ගන්නවා රජය දේපල බාර දෙනවා උරුමකරුවන්ට අපේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මම කතා කරන්නේ නැහැ අපමත ණය පටවලා තියන්නේ ඉපදෙන්න ඉන්න එක්කෙනාත් ණය බරයි මේ රටේ මේ රට වගේ සුන්දර භාග්‍යවන්ත ආර්ථික සම්පත් වලින් පිරුණු ස්වභාවික සම්පත් වලින් පිරුණු රටක් ලෝකේ නැති තරම් නමුත් නැත්තටම නැති කරලා කාබාසනේ කරලා විශාල ආර්ථික අගදියකට තල්ලු කරලා මේ රටේ මතු ඉපදන්නට ඉන්න දරුවන්වත් ණයතුරුස් වලින් පෙළෙන දරුවන් බවට පත් කරපු ඉතාමත් කාලකණ්ණි අවාසනාවන්ත ජාතියක් බවට ශ්‍රී ලාංකේය ජනතාව දැන් පත් වෙලා ඉවරයි. ඒකට වග කියන්න ඕන කවුද? මොකාද මොන පක්ෂේද අපිට අදාළ නැහැ. අපි ඒක බැහැර කරනවා මේ අවස්ථාවේදී. නමුත් ඒ ඉරණම අපි සියලු දෙනාම දැන් වර්තමානයේ භුක්ති විඳිනවා. මුදල් වල වටිනාකමක් නැහැ. මුදල් වලට කිසිම අගයක් නැහැ. උද්දමනය කියන දේ ඇවිල්ලා කන්දක් වගේ ඉහළට නගිනවා. මිල උච්චාවචනය ඉතා ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා ආර්ථික සමබරතාවයක් නැහැ ආර්ථික ස්ථාවරත්වයක් නැහැ සියලු දෙනාම නැතුරුස් වලින් පිරිලා ඊළඟ පියවර එට දින ජීවත් වෙන්නේ කොහොමද කියන ඒ මානසික ව්‍යාකූලත්වයෙන් අපි සියලු දෙනාම මානසික ලෙඩ්ඩු බවට දැන් පත් වෙලා ඉවරයි සියලු දෙනාම අපි මානසික ලෙඩ්ඩුනේ මානසික ලෙඩ්ඩු වෙලා ඉවරයි එවන් වූ තත්වයක් වර්තමානයේ මේ 21 වන සියවසේ පවතිනවා ස්වභාව මම කතා කරන්නේ නබිනායකතුමාණන්ගේ කාන්තාරයක් ගැන අරාබි කරේ ඒ කාලේ කාන්තාරයක් ගොවිතැන් කරලා කෘෂිකර්මය කරලා එකල තිබුණු ප්‍රධානතම ආර්ථික ක්‍රමය තමයි කෘෂිකර්මය කෘෂිකර්මය ශ්‍රී ලංකාව කියන්නේ දැනට අවුරුදු 100කට 200කට කලින් මම ඈත අතීතයට යන්නේ මේ ඈත අතීතයේ ගත්තා රජවරුන්ගේ රාජධානි යුගවල අවුරුදු 300 400ක් ඇතුළත කාල වකවානුව ගත්තත් අප රට තුල සම්භාව්‍ය ඉතිහාසය තුල
අපරටේ ධාන්‍යාගාර බැංකු තිබුණා ධාන්‍ය බැංකු අතිරික්ත ධාන්‍ය බැංකුවකට තැන්පත් කරලා නගරේ ඒ බැංකුවෙන් නැවත ඒ තමන් තැන්පත් කරපු ධාන්‍ය ගන්නකොට 50%කට පොලියක් ගෙවුවා කොහමද ධාන්‍ය වලින්ම පොලියක් ගෙවලා තිබුණා ලංකාව ශ්‍රී ලංකාවේ ගෙවලා තිබෙනවා අවුරුදු 1000කට කලින් අපේ රටට විශේෂිත නාමයක් තිබෙනවා මොකද්ද පෙරදිග ධාන්‍යාගාරය පෙරදිග ධාන්‍යාගාරය උනේ කෙසේද අතිරික්ත ධාන්‍ය අපට ධාන්‍ය වලින් පිරීලා ගංගාවන් ගලා ඉතිරි යන වාසේ ධාන්‍ය වලින් ඉතිරි ගලා යන ස්වයංපෝෂිත ආර්ථිකයක් අප සතුව තිබුණා ඉන්දියන් සාගරයේ අපි මුතු ඇටේ උනේ එහෙමයි මේ ලංකාවේ ඉතිහාසය මම දැන් කතා කරන්නේ අවුරුදු 1400කට කලින් අරාබිකරයේ ඉතිහාසය දැන් වර්තමානයේ ඩුබායි කටාර් ඔමාන් බහරේන් සෞදි කියන්නේ කාන්තාරයක් වුණාට ඒගොල්ලෝ કૃත්‍රිම කෘෂි ගොවිතැන් කරන රටක් බවට පත් වෙලා ඉන්නේ අද සෞදියේ ව්‍යාපෘතියක් කරනවා 2030 වන විට නියෝම් සිටි කියලා ව්‍යාපෘතියක් කරනවා ඔවුන් કૃත්‍රිම අභ්‍යවකාශයක් පොළවට ගේන්න හදනවා කාන්තාරයේ કૃත්‍රිම අභ්‍යවකාශයක් કૃත්‍රිම අභ්‍යවකාශයක් පොළවට ගේන තරමට ඔහුන් ස්වයංපෝෂිතයි නම් එම තත්ත්වය ඇති උනේ ඉස්ලාම් ගොඩනග පදනම් කරගත්තු ඒ ආර්ථික ක්‍රමය නිසා එවන් වූ ස්වයංපෝෂිත තත්ත්වයක් ජනතාවට ඇති කරා නමුත් නබි නායකතුමා ජීවත් උනේ කෙසේද එතුමාණන්ගේ ඇඳුමක් වශයෙන් තිබුණේ එක පොරෝණයක් පමණයි වේට්ටියක් පමණයි තිබුණේ ඒ වේට්ටියම පොරෝණයක් වශයෙන් තමන්ගේ උරහිස් පොරවා ගන්නා මට්ටමක සිටියා දමා ගත්තා එක අවස්ථාවකදී අනුගාමිකයෙක් ඇවිල්ලා නබි නායකතුමාණන්ට ලස්සනට මසා නිම කරන ලද ඇඳුමක් ලබා දුන්නා. නබි නායකතුමාණන් එම ඇඳුම ඇඳගෙන ඇවිල්ලා ඒ ඇඳුමේ තිබෙන පාට දිහා බලලා පොඩ්ඩක් ලස්සන බලන අවස්ථාවේදී තවත් අනුගාමිකයෙක් නබි නායකතුමාගේ මිත්‍රවරයෙක් අහනවා ධර්ම දූතයාණනි ඒ වස්ත්‍රය මට ලබා දෙන්න කියලා. වක්තෘවරයෙක්ගෙන් ශාස්ත්‍රවරයෙක්ගෙන් යමක් දන් දෙන්න කියලා ඉල්ලනකොට දුඳින්න බෑනේ. නබි නායකතුමාණන් වහාම ගලවා එම වස්ත්‍රය නැවත බාර දෙනවා. ඒ පුද්ගලයාට සියලුම වටේටම පුද්ගලයන් දෝෂාරෝපණය කරනවා නබි නායකතුමාණන් ළඟ වස්ත්‍ර නැහැ අමතරව එකම වස්ත්‍රයක් ටෑග්ගක් වශයෙන් තිලිනයක් වශයෙන් ලැබුණා ඒකත් ඔබ උදුරගත්තනේ කියලා. මෙතනින් අපට ගම්‍යමාන වන පුවත තමයි සැලවන පුවත තමයි අමතර වස්ත්‍රයක් නබි නායකතුමාණන්ට නැහැ. අද මදීනාවේ නබි නායකතුමාණන්ගේ පල්ලිය කියලා විශාල පල්ලියක් පෙන්නවා. එතන නබි නායකතුමාණන් භූම දානය කරලා තියෙන තැනක් තිබෙනවා. ඒ භූම දානය කරපු තැන වර්ග අඩි 100ක් ඇතුළත අඩි 10කට 10ක් කියන ප්‍රමාණයේ නබි නායකතුමාණන්ගේ නිවස සහ නබි නායකතුමාණන් එකල පිහිටුවාගත් පල්ලිය මදීනාවේ තිබෙනවා. තා කුඩා නිවසක්. නබි නායකතුමාණන් යාඥා කරනකොට තමන්ගේ භාර්යාවන් හරස් අතට නිදා ගන්නවා. එතුමාණන් අපි පසඟ පිහිටුවලා යාඥා කරනවා. ඒ පසඟ පිහිටුවලා යාඥා කරනකොට පොළවට හිස ස්පර්ශ කරන්න යනකොට නබි නායකතුමාණන්ගේ භාර්යාව කකුල ඉවත් කරගන්නවා. එතරම් දුරට නිවස ඉතා කුඩා සීමිත ප්‍රමාණයක් නබි නායකතුමාණන්ගේ නිවසේ මාස 3කට අකණ්ඩව ලිප මොලවනු ලබන්නේ නැහැ මාසකට මාස 3කට සැරේයි ලිප මොලවනු ලබන්නේ එතේ ලිප මොලවනු ලැබුවත් අකණ්ඩව දින 3ක් ලිප මොලවනු ලබන්නේ නැහැ කියලා එතුමාණන්ගේ භාර්යාවන් පවසනවා ඇයි එසේනම් ඔබ කොහොමද කාලබීල ජීවත් උනේ කියලා ප්‍රශ්න කරනවා ඒ කාලේ ඒ අවස්ථාවේදී එතුමා නබි නායකතුමාගේ ඇවෑමෙන් පස්සේ කියනවා අපි එකල කෑවේ දෙකළු ආහාරයක් කියලා දෙකළු ආහාර කළු වර්ණ දෙක කළු වර්ණය සහිත ආහාර දෙකක් එකට මිශ්‍ර කරලා ආහාර භුක්ති විඳයි කියන දෙකළු ආහාරය. ඒගොල්ල ජලයටත් කළු වර්ණය කියලා තමයි කියන්නේ අරාබිවරු. අපි කියන්නේ ජලයට පාටක් නැහැ කියලා. අරාබිවරුන්ගේ සම්ප්‍රදායනුව ජලයටත් පාටක් කියනවා කළු පාට කියලා. අනිත් එක රටින්දි. කළු රටින්දයි වතුරයි මිශ්‍ර කරලා තමයි අපි ආහාර වශයෙන් ලබා ගත්තේ. එසේනම් ඔබ නබි නායකතුමාණන් අමතරව යමක් කෑවද නබි නායකතුමාණන්ගේ ගෙදර පෙනේරයක් තිබුණේ නැහැ එතුමාණන් දහයියා ඉවත් කරන ලද තිරිඟු පිටි අනුභව කළේ නැහැ එතුමාණන් ව්‍යංජනයක් වශයෙන් විනාකිරි තිබෙන්නේ ඒ විනාකිරි යොදාගෙන තිබෙනවා එතරම් දුරට දරිද්‍රතාවයෙන් පෙළුණු ජීවිතයක් ගත කර නමුත් ලෝකයේ තුනෙන් එකක බලාධිකාරියක් තිබුණා රාජ්‍ය පාලනයට මෙසේ නබි නායකතුමාණන් දරිද්‍රතාවයෙන් ජීවත් වන්නේ ඒ දරිද්‍රතාවේ උමනාවෙන් මෙතුමාණන් තෝරා ගත්තේ තමන්ගේ වක්තෘභාවය නිසා මිල මුදල් උපය ගන්න උමනා කෙනෙක් නිසා නෙමෙයි තමන්ගේ ධනෙම සමාජයට වැය කරලා සමාජයට යම්කිසි පණිවිඩයක් දුන්නා අපි සියලු දෙනාම නැමදී යුත්තේ ਸਰව බලධාරී දෙවියන්
ඒ දෙවියන් එක්කෙනෙක් පමණයි. ඒ දෙවියන්ට ආදේශ නැහැ. ඒ දෙවියන්ට සමානව කිසිවෙක් නැහැ. ඒ දෙවියන් භාර්යාවන් නැති කරගත්තේ නැහැ. ඒ දෙවියන්ට අඹදරුවන් කිසි කෙනෙක් නැහැ කියන පණිවිඩය සමාදගත කරලා මේ මම පරමාදර්ශී පණිවිඩයක් වශයෙන් මම මට ලැබුණු ප්‍රඥාවෙන් පහළ මගේ ප්‍රඥාවට පහළ වුණු දෙයක් මේ සමාජගත කරන්නට මම ආව මිසක් මේ ලෝකයේ මම ජීවත් වෙලා බැඳෙන්නට ආවේ නැයි කියලා නබිනායකතුමාණන් පැවසුවා. නමුත් එකල නබිනායකතුමාණන්ට ඒ තත්කාලීන සමාජයේදී ජීවත් වුණ පර්සියානු රෝමවරු ඒ වගේම ඉතාලි ජාතිකයෝ විශාල බල අධිකාරියක් සහිතව ජීවත් වුණා. ඔවුන් විශාල ධන සම්පත්තියක් ඇතුව ජීවත් වුණා. ඔවුන්ගේ සේනාංක පැමිණෙන අවස්ථාවේදී අති විශාල ඒ රජවරයෙකුට ලබා දිය යුතු උපරිම ගෞරවය ලබා දුන්නා. ද අප උනත් දකිනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුල පවා රජවරු අර පෙරහැර සංස්කෘතිය තුල අපි දකින්නේ මොකක්ද? ඒ රජවරුන්ගේ ගාම්භීරත්වය, රජවරුන්ගේ ඇඳුම් පැළඳුම්, මේ සිරිත් විරිත් Tamanට තිබෙන ඒ තේජස බල මහිමය මොකක්ද කියන එක ඒ පෙරහැර හරහා ඉදිරි ප්‍රදර්ශනය වෙනවා. එවන් වූ තත්වයක් නබිනායකතුමාණන් ලෞකික වශයෙන් තුනෙන් එකක භූමි භාගයක් ලෝකේ පරිපාලනය කරත් පාලනය කරත් ඇති කරගත්තේ නැහැ. එක්වරක් නබිනායකතුමාණන් සිටගෙන සිටින අවස්ථාවේදී එතුමාණන්ගේ මිත්‍රවරයෙක් එතුමාණන් අවුවෙන් බොහෝම අවුවෙන් වේලෙන නිසා කුඩයක් ඇල්ලුවා. නබිනායකතුමාණන් තමන්ගේ හිසට මැත්තෙන් කුඩයක් තිබෙන එක දැකලා මේ මොකද්ද කරේ කියනවා. ඔබතුමාණන්ව අවුවෙන් ආරක්ෂා කරන්න මේ අවුගිනි කාස්ට් එකෙන් ඔබතුමන්ව රකින්න තමයි මේක කරේ. ඒ හකුලා ගන්න. මමත් නුඹලා වැනි මිනිසෙක් වෙමි කියලා කිව්වා. ඉන්නමාන බස් එසේ තමයි කුරුවානේ පවසන්නට කියන්නේ. නබිනායකතුමාණන් තමන්ගේ කැමැත්තෙන් තමන්ට යම්කිසි කීර්තියක් නැත්නම් ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් තමන්ව ප්‍රශංසාවට බඳුන් කළ යුතුයි කියන අරමුණක් තිබුණා නම් නබිනායකතුමාණන්ට ඒ නොසලකා හරින්නට තිබුණා. කුඩයක් අල්ලන එක ගණන් නොගෙන සිටින්නට තිබුණා. මම කිව්වේ නැහැනේ අල්ලන්න කියලා. ඔබම ස්වේච්ඡාවෙන් කරපු දෙයට මම මොකද්ද කරන්න කියලා ඒ ගණන් නොගෙන නොසලකා හරිමින් සිටින්නට තිබුණා. නැහැ, අපි සමානයි. කුරෝණේ පවසනව 18 වන පරිච්ඡේදයේ 110 වන වැකියේ කුල් නබිවරය පවසන්න ඉන්නමා අන බසරුම් මිසුලුකුම් මමත් නුඹලා වැනි මිනිසෙක් වෙමි. නමුත් නුඹලාටයි මටයි එක වෙනසක් තිබෙනවා. ඔබටයි මටයි එකම වෙනස මට දේව පණිවිඩ පහළ වෙනවා. ඉන්නමා ඉලාහුකුම් ඉලාහුම් වාහිද්. නුඹලාගේ දෙවියන් එකමෙක් දෙවි කෙනෙක් බව මට දේව පණිවිඩ පහළ වෙනවා. ඒ දේව පණිවිඩ පහළ වීමේදී මම වක්ත්‍රූවරයෙක් වශයෙන් සිටනවා මිසක් අනිත් අතට සර්ව ප්‍රාකාරයෙන්ම මම නුඹලා හා සමාන මිනිසෙක් කියලා නබිනායකතුමාණන් ස්ථාපිත කරා. සමානාත්මය ස්ථාපිත කරා. වරක් ආහාර ගැනීම සඳහා නබි මිත්‍රවරු එක් තැටියක ආහාර ගැනීම සඳහා අසුන්ගෙන සිටින විට නබිනායකතුමාණන් අසුන් ගත්තා පොළවේ. එතකොට නබි මිත්‍රවරු ආන ඔබතුමාණන් වක්ත්‍රවරයෙක්නේ, ඇයි මේම පොළවේ අසුන් ගත්තේ කියලා. නබිතුමාණන් කියනවා මමත් නුඹලා වැනි මිනිසෙක්, මටත් බඩගින්න තියෙනවා, මටත් මේම එකතු වෙලා කන්න කැමති. කෑම ආහාර අනුභව කරා. නබිනායකතුමාණන්ව හමුවන්නට එක් මිනිසෙක් පැමිණෙනවා. ඔහු විදේශීය ජාතිකයෙක්, රජවරයෙක්. නබිනායකතුමාණන් රජවරයෙක් කියලා ඉතාගෙන වෙවුලනවා. රජවරු ඉස්සර සාමාන්‍ය භීතියක් තිබෙනවා. එතරම් බල සම්පන්නයි. එතන විවස්ථාදායක ඔහෝ අධිකරණය නැහැ. රාජ්‍ය අණ විතරයි තිබෙන්නේ. ඕනම දෙයක් කරන්න පුළුවන්. සම්පූර්ණ නීතිය තියෙන්නේ රජතුමාගේ අතේ. අපේ වැඩවසම් යුගයේ පවා අපි සියලු දෙනාම ඉගෙනගත්තු දේ තමයි ශ්‍රී ලංකාවේ සියලුම භූමි භාගයේ අයිතිකාරයා කවුද? රජතුමා. රජතුමා තමයි භූමිය අයිතිකාරය. දැන් රජය. රජය කිව්වම දැන් තුනක් තිබෙනවා. විධායකේ, ව්‍යවස්ථාදායකේ, අධිකරණේ. ඒ කාලේ විධායකයාත් එක්කෙනයි, ව්‍යවස්ථාදායකයාත් එක්කෙනයි, අධිකරණයත් එක්කෙනයි. සම්පූර්ණ සර්ව බලය තිබුණා නබිනායකතුමාණන්ගේ අතේ. එවන් වූ අවස්ථාවකදී ඒ පුද්ගලයා වෙවුලනකොට සාමාන්‍ය පරිදි කටයුතු කරන්න ඇයි මේම කරන්නේ? ඇයි බය වෙන්නේ මට? බය වෙන්න එපා. මමත් ඔබ වගේ අය කෙනෙක් තමයි. මොනවද ඔබතුමාගේ ප්‍රශ්නේ කියන්න කියලා එතුමාණන්ව සනසලා ප්‍රශ්නේ මොකද්ද කියලා අහලා එතුමාට අවශ්‍ය කරන ඒ දේවල් ඉෂ්ට කරලා දෙනවා. එතරම් දුරට චාම් ගතිකව නිහතමානීව එක් අවස්ථාවකදී නබිනායකතුමාණන් එක් සභාවකට පැමිණෙනකොට නබි මිත්‍රවරු නැගිටලා සිටගන්න උත්සාහ කරනවා. නබිනායකතුමාණන් තහනම් කරනවා. කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් නැගිට ආචාර කරන්නට අවශ්‍ය නැහැ. සියලු දෙනාම අපි මලකුණු උසුලන පුද්ගලයෝ. අපි සියලු දෙනාම පෙනුමෙන් ධනවත් වුණත්, පෙනුමෙන් සෞඛ්‍ය සම්පන්න වුණත්, පෙනුමෙන් අපි උසස් මට්ටමෙන් අපිව පෙනුණත්, අපි සියලු දෙනාම මල පහ කරන සාමාන්‍ය පුද්ගලයෝ. අපි මලකුණු උසුලගෙන සිටින්නේ. ඒ බහිස්රාවිය ද්‍රව්‍ය බැහැරකරණයක ඒක අපි රහස්‍යගතව සිද්ධ කරන්නේ. ඇයි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට නැගිට ආචාර කරන්න කියලා නබිනායකතුමාණන් තමන් වෙනුවෙන් කිසිවෙක් නැගිට ආචාර නොකරන මෙන් ඉල්ලා සිටිනවා. සමානාත්මතාවය රකින්නවා.
මේක හුදෙක්ම වචන වලට සීමා නොකර සියලුම මුස්ලිම් ජනතාව තමන්ගේ ජීවිත කාලයේම සුරකිය යුතු නිසා දිනපතා අපට පස්වතාවක් යාඥා කරන්න කියලා තිනවා පල්ලියේ යාඥා කරනකොට පළමුවෙන් පල්ලියට පැමිණෙන කෙනා ඒ පල්ලියේ ඉදිරිපෙළේ සිටගත යුතුයි අවසානයේ පැමිණෙන කෙනා අවසානයේ සිටගත යුතුයි රටේ ජනාධිපතිවරයා ප්‍රමාද වෙලා පැමිණියත් ඔහුට ඉදිරිපෙළ කවදාවත් මුස්ලිම් පල්ලියක් තුල ලැබෙන්නේ නැහැ වෙනම ආසන වෙන් කරලා තියන්න බෑ දැන් ඔබ දකිනවා ඇති ඉම්රාන් කාන්ලා ඒ පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටියා ඔහු පල්ලියට යන අවස්ථාවේදී පවා ඔහු ප්‍රමාද වෙලා ආවොත් පල්ලියේ සමාජලාවට අවකාශයේදී ඔහුට යාඥා කරන්න සිද්ධ වෙයි සිකුරාදා යාඥාවේදී මෙවන් වූ තත්වයක් දෛනිකව දිනපතා පස්වතාවක් කළු සුදු ભેදේ නැ මගේ වම් පසින් සිටින්නේ කවුද දකුණු පසින් සිටින්නේ කවුද අපි කවදාවත් මතක තියාගන්නෙත් නැ එතරම් දුරට මනුෂ්‍ය සමානාත්මතාවය ආරක්ෂා වෙනවා ස්පර්ශ කිරීමෙන් අපි මුස්ලිම්වරු මුස්ලිම් පිරිමියෙක් තවත් පිරිමියෙක් හමු වෙනකොට අතට අත දීමේ සංස්කෘතිය ඉස්ලාම් දහම තුල තමයි ස්ථාපිත උනේ ඔබට මම කිව්වේ අස්සලාමු අලයිකුම් ඔබට සාමය උදා වේවා සාමය පතුරවන්න ඕන අතට අත දීලා අපි ස්පර්ශ දැන් කොරෝනාවට පස්සේ අත දෙන්න බයයි මිනිස්සු ඒක වෙනම කතාවක් සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නමුත් සමානාත්මතාවයේ එකල තිබුණේ නැහැ සාමාන්‍ය පුද්ගලයන් උසස් කුලයේ පුද්ගලයන්ව ස්පර්ශ කරන්න බෑ ඒ සියල්ලක්ම කඩා බිඳ දමලා ස්පර්ශ කරන්න තිබ්බා මේ සියලු කුල ගෝත්‍ර ඒ මමත්වය කුල මමත්වය ඇති වෙන්නේ පොහොසත් අයට ධන සම්පතින් උපරිම ස්ථානයකට ගිය අය උන්ට තමයි බොහෝ දුරට මේවා ඇති වෙන්නේ බඩගින්නෙන් එක්කෙනාට උසස් පහත්කම දැනෙන්නේ නැහැ වර්ණ ભેදය දැනෙන්නේ නැහැ පන්ති ભેදය දැනෙන්නේ නැහැ ඌට දැනෙන එකම ભેදය කුසගින්න විතරයි නමුත් ස්වයංපෝෂිත මට්ටමක තියෙන අයට තමයි ඕවා දැනෙන්නේ නබිනායකතුමාණන් ඉස්ලාම් අරහා ස්ථාපිත කරන නීතියක් හජ් යාඥාව සඳහා හැකියාව තිබෙන අය හජ් සඳහා මක්කමට යා යුතුයි ඒ හජ් වන්දනාවට මක්කමට යනවා නම් සියලුම ලෝකේ ජාත්‍යන්තර වශයෙන් පෙළ ගැසෙන ජනතාව වර්ණ ભેදයෙන් තොරව පක්ෂ ભેදයෙන් තොරව ස්ත්‍රී පුරුෂයන් ස්පර්ශ කරන්න තියන්නේ ඔවුන් වෙනම තබනවා ස්ත්‍රී පුරුෂය ස්පර්ශය නිසා වෙන ප්‍රශ්න ඇති වෙන නිසා ඔවුන් වෙනම ස්ත්‍රී පුරුෂ ભેදයක් පවත්වනවා ඒ ભેදය පවත්වන්නේ ස්ත්‍රීන් පහත් මට්ටමක නිසා නෙවෙයි අනාචාරයේ වැළැක්වීම සඳහා දුරාචාරයේ වැළැක්වීම සඳහා භාෂා ભેදයෙන් තොරව චීනයේ මුස්ලිම්වරයත් එක සමානයි ජපානයේ මුස්ලිම්වරයත් එක සමානයි ඇමරිකාවේ මුස්ලිම්වරයත් එක සමානයි ඉස්රායලයේ මුස්ලිම්වරයෙක් ඉන්නවා නම් ඔහුටත් එක සමානයි ඉස්රායිල් කියලා ඌව වෙනම ඇසකින් අපිට බලන්න බෑ කියලා ජාත්‍යන්තර සමානාත්මතාවයේ රැක දුන්න පණිවිඩයක් මෙම කුර්ආනයේ අරහා නබිනායකතුමාණන් ස්ථාපිත කරා මේවා කරේ දුක් කම්කටොළු මැද යුද වාතාවරණ වලට මුහුණ දෙමින් විවිධ තර්ජන ගර්ජන වලට මැද්දේ සාමාන්‍යයෙන් ඉස්ලාම් දහම තුල ඒකදේව සංකල්පය කියනකොට ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කරා ඉස්ලාම් දහම ප්‍රතිමා නෙලා වන්දනාමාන කිරීම තහනම් කරා එකල පැවති සමාජය තුල ප්‍රතිමා වන්දනාවට අතිවිශාල වැදගත්කමක් තිබුණා මක්කම පවා පිරිම 308ක් තිබුණා එක් එක් දිනවලට එක් එක් ප්‍රතිමා වලට වඳින තත්වයක් තිබුණා මේ සියල්ලක්ම ඉස්ලාම් තුලින් තහනම් කියලා නබිනායකතුමාණන් පණවලා ඒ සමාජයට දේව පණිවිඩයක් දුන්නම පළවෙනි අවස්ථාවේදී නබිනායකතුමාණන් මේ දේව පණිවිඩය ප්‍රකාශ කරනකොටම නබිනායකතුමාණන්ට එරෙහි වුණේ නබිනායකතුමාණන්ගේ ඥාතිවරයෙක් මේ සඳහා අපව එක්රැස් කරේ සදාකල් ඔබ විනාශයටම පත්විය යුතුයි කියලා ශාප කරා දේව පණිවිඩය එකම දෙවියෙක් කියලා කියනකොට ඔහු මේක පිළිගත්තේ නැහැ ඥාතිවරු පවා නබිනායකතුමාණන් උපත ලැබුවයි කියනකොට එතුමාණන්ට ඒ උපත ලැබපු පණිවිඩය ගෙන ආපු වහල් ස්ත්‍රියව නිදහස් කරපු අබු ලහබ් කියන පුද්ගලයා නබිනායකතුමාණන් එක දෙවියෙක් පමණක් නම දින්න කියලා ප්‍රකාශ කරනකොට නබිනායකතුමාණන්ට ශාප කරා පවුලේ ප්‍රශ්න ඥාතිවරු සමග ප්‍රශ්න ඇති වෙලා සමාජයේ ප්‍රශ්න ඇති වෙලා තමයි මදීනාවට නිෂ්ක්‍රමණය වුනේ එතකොට මේවා යටි අරමුණක් ඇතුව කරපු දේවල් නොවේ ධනය සහ කීර්තිය සහ වෙනත් අරමුණක් උදෙසා නබිනායකතුමාණන් මේවා සිද්ධ කරලා තිබුණා නම් එතුමාණන්ට මෙතරම් වූ විරෝධයක් ඇති කරගෙන ඒවා සිද්ධ කරන්න අවශ්‍ය වුණේ නැහැ මෙතන නබිනායකතුමාණන් මේ සමාජයට දුන්න පණිවිඩය වර්තමාන මුස්ලිම්වරු නබිනායකතුමාණන්ව 100%ක් අනුගමනය කරනවද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් තිබෙනවා නබිනායකතුමාණන්ගේ නම පාවිච්චි කරලා මුස්ලිම් ජනතාව අතර විවිධ කල්ලි කණ්ඩායම් විවිධ වැරදි නොමග යවන නොයෙකුත් කණ්ඩායම් බිහි වෙලා එතුමාණන්ගේ නම මුලාවෙන් ඉදිරිපත් කරලා එතුමාණන්ගේ නම පලිහක් වශයෙන් යොදාගෙන තමන්ගේ බඩගෝස්තරය සඳහා විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට පුළුවන් නමුත් ඒටත් නබිනායකතුමාණන්ටත් කිසිම සම්බන්ධතාවයක් නැහැ නබිනායකතුමාණන් ඉතාමත් නිහතමානීව සාධාරණව සියලු ජනතාවගේ අයිතිවාසිකම් ගරු කරලා ජීවත් වුණු ශාස්ත්‍රූවරයෙක් වශයෙන් මඟ පෙන්වපු නිසා තමයි
මෙතරම් වූ විශාල ජනකායක් අද දක්වාම කෝටි 200ක ජනතාවක් එතුමාණන්ව අනුගමනය කරන තත්ත්වයකට පත් වෙන්නේ ඔබ නොදන්නා විශේෂිත කරුණක් නමුත් සුළු කරුණක් මම පවසන්නම් අපි දිනකට පස් වතාවක් යාඥා කරනකොට පල්ලියේ අල්ලා දෙවියන්ගේ නම කියලා කැඳවනවා පල්ලියේ කෑ ගන්නවා කියලා සිංහල සමාජයේ කියන පුරුද්දක් තිබෙනවා පල්ලියේ කෑ ගන්නවා කියන බයිනවා නෙමෙයි දෙවියන් කැඳවීමට කෑ ගන්නවා කියලා කියනවා එසේ පල්ලියේ කෑ ගන්න අවස්ථාවේදී නබිනායක තුමාණන්ගේ නම පවසනවා අෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලා කියලා මොහම්මද් නබි තුමාණන් දෙවියන්ගේ වක්තෘවරයෙක් කියලා මම සාක්ෂි දරමි කියලා ඒ යාඥාව පවත්වන කෙනා කියනවා ඒ කැඳවුම ඒ ඇරයුම ඇසෙන සියලු දෙනාම නැවතත් ඒ ප්‍රකාශ කරනවා දවසට පස් වතාවක් සෑම මුස්ලිම්වරයෙක්ම නබිනායක තුමාණන්ගේ නම ඇසෙනකොට ඒ මුස්ලිම්වරයා පවසනවා අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලා මම විශ්වාස කරනවා සාක්ෂි දරනවා මොහම්මද් තුමාණන් දෙවියන්ගේ වක්තෘවරයෙක් දවසට පස් වතාවක් ඒ දෙවියන්ගේ යාඥාව සඳහා කැඳවන ඒ කැඳවීම ඇසෙන සියලුම මුස්ලිම්වරු මේක කරනවා කෝටි 200ක මුස්ලිම්වරුන්ට පල්ලියේ මේ සද්දය ඇහෙනකොට දිනපතා පස් වතාවක් ඒ කියන්නේ කෝටි 1000 වාරයක් නබිනායක තුමාණන්ගේ නම කියනවා දිනපතා එපමණක් නොවේ ඒ ඇදහිල්ල ඒ කැඳවීම අවසන් වුණාට පස්සේ නබිනායක තුමාණන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ දෙවියනි මේ නබිනායක වරයාට මේ ශාස්ත්‍රවරයාට මරණින් මතු ජීවිතේ ස්වර්ගයේ උසස්ම නිලය උසස්ම ගෞරවය ලබා දෙන්න කියලා අපි සියලු දෙනාම නබිනායක තුමාණන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා දිනකට පස් වතාවක් කෝටි 200ක ජනතාව ලෝකේ කිසිම වක්තෘවරයෙක්ගේ නමක් මෙතරම් දුරට නැවත පුනරුච්චාරණය වෙන්නේ නැහැ නම ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය බලන්න මේ නිසා මුස්ලිම්වරු ඉස්ලාම් දහමේ ක්‍රියා කරනවා වැඩි අපි දිනපතා පස් වතාවක් පල්ලියට සම්බන්ධ වෙනකොට අපේ ක්‍රියාශීලීත්වය වැඩි ක්‍රියාකාරීත්වය වැඩි මුස්ලිම් ජනතාව මේ නිසා පල්ලි වැඩි වෙනවා පල්ලි වැඩි වෙනවා කියලා චෝදනාවක් තියෙනවානේ අපි ක්‍රියා වෙනවා ක්‍රියාත්මක වෙනවා ආගම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා හැම වෙලෙම එම නිසා තමයි මෙවන් වූ තත්වයක් උදා වෙලා තිබෙන්නේ මෙවන් වූ චරිතයක් වශයෙන් නබිනායක තුමාණන් දිදුලන එපමණක් නොවේ වර්ෂ 1978 දී ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකු වුණු ඉතිහාසය පිළිබඳව පර්යේෂණ පවත්වල එක් පර්යේෂණ අධ්‍යයන නිබන්ධනයක් ඉදිරිපත් කර මයිකල් එච් හාට් කියන ඉතිහාසඥයා ඒ ඉතිහාසඥයා දහසකුත් ඉතිහාසයේ පෙරළි ඇති කර නායකවරුන්ගේ චරිතාපදානයන් කියවලා බලලා සාක්ෂි සාධක සහිතව සොයලා බලලා නම් ලැයිස්තුවක් ඇදුවා සිය දෙනෙක්ගේ ඒ සිය දෙනාගේ නම් ලැයිස්තුවේ පළමු ස්ථානය ලබා දුන්නේ නබිනායක තුමාණන්ට මයිකල් එච් හාට් කියන්නේ ක්‍රිස්තියානි ජාතිකෙක් ඔහුට විවිධ චෝදනාව ඇයි යේසුස් වහන්සේට පළවෙනි තැන ලබා දුන්නේ නැති කියලා ඔබ ක්‍රිස්තියානි ජාතිකයෙක් වෙලත් යේසුස් වහන්සේටත් සෑහෙන පිරිසක් ඉන්නවා අනුගාමිකයෝ ලෝකේ අතිවිශාල පිරිසක් සිටනවා ඇයි එසේනම් මෙසේ නබිනායක තුමාණන්ට ලබා දුන්නේ කියලා කියනකොට ඒ මයිකල් එච් හාට් කියන ඉතිහාසඥයා පවසපු එකම දේ නබිනායක තුමාණන් ආධ්‍යාත්මයට පමණක් මඟ පෙන්වපු නායකයෙක් නොවේ ආධ්‍යාත්මයට මෙන්ම ලෞකික ජීවිතයටත් මඟ පෙන්වලා මේ ලෝකයේ දේශපාලන නායකත්වයක් ඇති කරවලා ඉස්ලාමීය අධිරාජ්‍යය බිහි කරවලා ඒ ඉස්ලාමීය අධිරාජ්‍යය තුළ මුළු මහත් ලෝකයේම සමාජ පෙරළියක් ඇති කරලා දිනපතා එතුමාණන් අනුගමනය කරන පිරිසක් බිහි කරා එම නිසා එම පෙරළියේදී නබිනායක තුමාණන්ට සමාන තවත් ශාස්ත්‍රවරයෙක් කොම දුටුවේ නැති නිසා පෙරළියක් ඇති කළ ශාස්ත්‍රවරයෙක් නුදුටු නිසා මම නබිනායක තුමාණන්ට ඒ ස්ථානය ලබා දුන්නා කියලා මයිකල් එච් චාට් පැවසුවා ඔහු මුස්ලිම්වරයෙක් නොවේ මෙවන් වූ නබිනායක චරිතයක් මුස්ලිම් ජනතාව විශ්වාස කරන මේ නබිනායක තුමාණන් සතුව පවතිනවා නමුත් නබිනායක තුමාණන්ව පෙන්වන්නේ වෙනත් විදියට නබිනායක තුමාණන් කියනකොට සමහරු කාටුන් අඳිනවා චාලි එබ්ඩෝ වැනි ආයතන ඩෙන්මාර්ක් ජර්මන් වල හැම වෙලේම විකට චිත්‍ර ඇඳලා ඒක නබිනායක තුමාණන්ව පෙන්වන්නේ ලොකු T56 ආයුධයක් තියාගෙන තලප්පාවක් බැඳගෙන ලොකු ලෝගුවක් පැනඳගෙන ඉන්න ලොකු රැවුලක් තිබෙන ලොකු බඩක් තිබෙන පුද්ගලයෙක් වශයෙන් තමයි පෙන්වන්නේ එවැනි පුද්ගලයෙක් නොවේ නබිනායක තුමාණන් ඉතාමත් චාම් ගතිකව එතුමාණන් පිළිබඳව පවසනවනම් එතුමාගේ නිහතමානීත්වය පිළිබඳව පවසනවනම් කුඩා ළමයෙක් පවසනවා නබිනායක තුමාණන්ගේ කාලයෙන් පස්සේ ඔහු තරුණයෙක් වෙනවා ඔහු පවසනවා මම නබිනායක තුමාණන්ව කීප අවස්ථාවකදී මේ තුමාණන්ට මම ප්‍රාර්ථනා කරන්න සුබපතන්න සලාම් අස්සලාමු අලයිකුම් කියලා සුබපතන්න මම උත්සාහ කෙරුවා එක අවස්ථාවකදීවත් මට හැකියාව ලැබුණේ නැහැ හැම අවස්ථාවෙදීම මුලින්ම මට සුබපතලා තියෙන නබිනායක තුමාණන් එතරම් දුරට මට
නබිනායකතුමාණන් සුබපැතීමට පව අවස්ථාවක් දුන්නේ මුලින්ම එතුමාණන් ඉදිරිපත් වෙනවා මා වෙනුවෙන් සුබපතන්න. නමුත් අපි කවුරු හරි පොඩි ළමයෙක් ආවනම් ටොක්කක් ගහලා කඩේට යවන්න තමයි තියන් ඉන්නේ. ඒ පොඩ ප්ලෙන්ටික් අරන් වරෙන් තේ එකක් අරන් වරෙන් අරක කරපම් මේක කරපම් කියලා. අපි ඇදලා තියෙන විදිය නබිනායකතුමා ගෞරවය දක්වුවා කුඩා ළමුන්ට පව. එවන් වූ නායකත්වයක් ඉතාමත් සුන්දර ජීවිතයක් එතුමාණන්ගේ ජීවිතය තුළ නොයෙකුත් පැතිකඩවල් තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම අවස්ථාවේදී වේලාව ප්‍රමාණවත් නොවන නිසා යම්කිසි පණිවිඩ කෙටි පණිවිඩ ප්‍රමාණයක් පමණයි මම ඔබට ඉදිරිපත් කළේ. මෙවන් වූ නබිවරයෙක්ව වක්තෘවරයෙක්ව නායකයෙක්ව පිළිගන්න අනුගමනය කරන ජනතාවක් තමයි මුස්ලිම් ජනතාව වශයෙන් අද ජීවත් වෙමින් සිටින්නේ. එම නබි නායක චරිතය පිළිබඳව අපි නිවැරදි ලෙස වටහාගෙන මුස්ලිම් ජනතාව ජීවත් වුණත් මේ ලෝකේ සාමකාමී වාතාවරණයක් ඇති කර ගන්නට හැකි වෙයි කියලා මා අදහස් කරනවා. මෙම වචන ටික ප්‍රකාශ කරමින් මෙම තේමාව යටතේ හෝ නැත්නම් වෙනත් යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා මෙම වැඩසටහන සාර්ථකව පවත්වන මේ ඔබටත් ආරාධනා කරන මාගේ හැඳින්වීම කතාව මා නිම කර ගන්නවා.